අපේ ජීවිතවලට ප්‍රබලතම ප්‍රතිශක්තියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී කරුණාදී අධ්‍යාත්මික ගුණධර්ම වලින් බවයි බුදු වදන අනුව පේන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මහපිරිත් පොතේ එන මෙත්තානි සංස සූත්‍රයේදී බුදුහාඳුරුව ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේගේ වචනයෙන් කියනවා නම් මෛත්‍රිය හිතේ වැඩිනකොට එන මෛත්‍රී හිතේ තියෙනවා නම් නාස අග්ගින්වා විසංවා කමති. වස විස වලින්වත් ගින්දරින්වත් හානියක් වෙන්නේ නැහැ කියලා. ඒක පැහැදිලි වෙනවා ගින්දරට මෛත්‍රී කරන ගින්දරට ආදරය කරන යෝගියෙක් ගැන වීඩියෝ වැඩසටහන් ගණනාවක් තියෙනවා අන්තර්ජාලයේ. ඉන්දියානු යෝගියාට කියන්නේ හඳුන්වන්නේ ෆයර් යෝගි කියලා. එයා ගිනිගොඩවල් ගහලා ඒවා උඩ බුදිය ගන්නවා. ගිනිගොඩවල් අරගෙන තුරුල් කරගන්නවා. ඒත් ඒ යෝගියාව ඒ ගින්දරින් පිච්චෙන්නේ නැහැ. මේ සංසිද්ධියනුත් පැහැදිලි වෙනවා බුදුහාඳුරෝ කියපු වචනේ. මෛත්‍රිය තියෙනවා නම් ගින්දරින්වත් විසකින්වත් හානියක් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් අපේ හිතේ මෛත්‍රිය වැඩනකොට ඔය කොරෝනා වසංගති වැනි මහා දරුණු විසකින් මුලත් බලිකෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් අපතල ඇති කරන්න පුළුවන් ඇති වෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමා ඔය කොච්චර එන්නත් හැදුවත් බේත් හැදුවත් ඒ කිසිම බේත් භෞතික වශයෙන් 100%ක් සාර්ථක ප්‍රතිඵල දෙන්නේ නැහැ. දැන්ට හොයාගෙන තියෙන එන්නත් වලින් වැඩිම ප්‍රතිඵල පෙන්නලා තියෙන 95%. ඒ ගණන්ම එන්නති. සමහර එන්නත් වල ප්‍රතිඵල 80%, සමහර 70%. එතකොට ඒ 70%, 80%, 90%, 95%, ඉතුරු වෙන 100% ගාන පුරවන්න වෙනවා අධ්‍යාත්මික ප්‍රතිශක්ති බලය. අර බුදුහාඳුරෝ මෙත්තානි සංස සූත්‍රයේ කියලා තියෙන විදිහට මෛත්‍රී චිත්ත එක අධ්‍යාත්මික ප්‍රතිශක්තියක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක විතරක් මදි. මේ වගේ වසංගත රෝග හැදෙන්න ආත්ම විශ්වාසය අවශ්‍යයි. සතුට අවශ්‍යයි. ධම්මපදයේ ගාථාවක කියවෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. ඒක මේ සුඛ වර්ගය. ඒ ආරෝග්‍ය කියන නිරෝගකම නැමැති ලිඩ රෝග වලින් වැළකීම නැමැති ආරෝග්‍ය පරම ලාභය අත්කර ගන්න නම් සන්තුට්ටි පරමං ධනම්. ඒකට ධනයක් තියෙන සතුට. ඒ වගේම තව උපකාරවත් වෙන කෙනෙක් ඉන්න විශ්වාසා පරමා ඥාති කියලා. මෙතන විශ්වාසය කියන්නේ තව කෙනෙක් කෙරෙහි තියෙන විශ්වාසයට වඩා
ආත්ම විශ්වාසය. දැන් කොරෝනා වසංගතයට බය වෙන්නේ නැතුව සතුටින් ඉන්න කෙනෙක් තුළ ඒ වසංගත විස බීජය බලවත්ව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයා කෙරෙහි විශ්වාසයක් තියෙනවා, මට මේ රෝගේ වැළඳෙන එකක් නැහැ, වැළඳුණත් ඉක්මනට මේක සුව වෙනවායි කියලා ආත්ම විශ්වාසය තියෙනවා. ඒ ආත්ම විශ්වාසය තියෙනට ඒ ගැන බය නෙවෙයි ඉන්න. බය නෙවෙයි කියන්නේ සතුටින් ඉන්නවා, මට මේක හොඳ කරගන්න පුළුවන් කියලා. එංගලන්තයේ රජකම කරන චාල්ස් කුමාරට හැදුනා, හොඳ වුණා. අගමැති බෙන්ජන් ජොන්සන් අගමැතිතුමාට හැදුනා, හොඳ වුණා. ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමාට හැදුනා, හොඳ වුණා. හැබැයි ඒ කොරෝනා ලෙඩෙන්ම දැනට ලෝකේ ලක්ෂ ගණන් මැරිලා තියෙනවා. දැනටත් සමහර රටවල දිනපතාම දහස් ගණන් මැරෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැනට වාර්තාගත වෙලා තියෙනවා කෑගල්ලේ ධම්මික පැණිය මුලදී රජයේ ආරෝග්‍ය ශාලාවල පවා පරීක්ෂණ දක්කලා තියෙන ලෙඩුට දීලා 100%ක් ලෙඩු හොඳ වෙලා තියෙනවා. ඒ වුණාට දැන් දැන් මෑතකදී වාර්තා වෙලා තියෙනවා ඒක බීපෝ අයටත් කොරෝනා රෝගේ වැළඳෙනවා. ඒ වෙනස මොකද? ඒකට එක හේතුවක්, පොදු හේතුවක් අපිට කියන්න පුළුවන්. බේතක් තිබුණ පළියට ඒ බේතේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බේත නිසා රෝගේ සුව වෙන්නේ නැහැ. ඒ බේත පත්‍යං වෙන්නේ නැන්නම්. එකම බේත බීලා ලෙඩේ හොඳ වෙන අයත් ඉන්නවා, ඒ බේත බිව්වට මැරෙන අයත් ඉන්නවා. ඒ මැරෙන්නේ කවුද? අර බේත පත්‍යං වෙන්නේ නැති අය. ඒ පත්‍යං නොවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා, කායික, අනිත් එක මානසික කියලා. ඒ දෙක අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. සමහර අයට ඒ රෙදේ හැදුනාම මැරෙන්නේ ඒ අයගේ වෙනත් රෝග තිබිලා උස්සන්න වෙලා. ඒ ජීවැඩිය වගේ රෝග තිබිච්ච, අධික රුධිරපීඩනය වගේ රෝග තිබිච්ච, ඇදුම වගේ රෝග තිබිච්ච අයට ඒ බේතෙන් සුව ලැබෙල නෑ, නැති වෙලා තියෙනවා. වැඩි දිනෙකම ඇති වෙන්නේ එමයයි. ඒ වගේම වයසට ගිහිල්ලා ශාරීරික ශක්තිය දුර වෙච්ච අයට ඒ ලෙඩේ හැදෙනවා. ඒ වුණාට වැඩි හිටියයි පවා චිත්ත ශක්තියෙන් හොඳට ඉන්නවනම්, ආත්ම විශ්වාසයෙන් ඉන්නවනම්, ලෙඩියට බය නැතිව ඉන්නවනම්, තමන්ට මේ ලෙඩෙන් වළකින්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා නම් ලෙඩ හැදෙන්නේ නැහැ. ඔය විෂ ශක්තියෙන් නැත්නම් අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරනවායි කියන එකේ තියෙන්නේ ඒ ආත්ම විශ්වාසය නිතා ඇති වෙන සුවය. බයිබලයේ සඳහන් වෙනවා ක්‍රිස්තුස් වහන්සේ ලෙඩින් සුවපත් කරනකොට අල්ලලා සෙනෙක වටවෙලා ඉන්නවා. එක කාන්තාවකට කිට්ටුවෙන්න බැහැ ක්‍රිස්තුස් වහන්සේගෙන් ආශිර්වාද ගන්න. එයා ක්‍රිස්තුස් වහන්සේගේ සල්ුවේ කොළක් ඇල්ලුවාලු. උන්වහන්සේ තුළ තියෙන අධ්‍යාත්මික බලයෙන් මගේ මේ ලෙඩේ රෝග සුව වෙන්නයි කියලා ඒක සිද්ධ වුණා.
ලංකාවේ දීගඩු කුමාරගේ සුවසේවා වැඩසටහන් වලට දුරස්ථව සහභාගී වෙනවා. දාස් ගණන් ලක්ෂ ගණන් සහභාගී වෙලා ලිඩරගු සුව වෙනවා. මොකද එකක් ඒගොල්ලෝ ගාව ඒ අධ්‍යාත්මික ශක්තියක් කියන විශ්වාසා පරමාඥාති කියන ශ්‍රද්ධාව නැත්නම් විශ්වාසයේ භක්තිය තියෙනවා. ඒකත් බලපානවා. භක්තියෙන් ඇතිවෙන සුවය. ඒ වගේම ඒ දිගුළු කුමාරිගේ සුවසේවාවලට එන අය ඒ සේවා වැඩසටහන් ප්‍රාංගණයේ මෛත්‍රී භාවනායි මෛත්‍රී කරලා ඒගොල්ලෝ මස් මාළුවත් කන්නේ නැහැ. තමන්ගෙන් තව ජීවිතයකට හානියක් වෙන මාර්ගයක් සලසන්නේ නැහැ කියලා. අන්නේ විදියට පේවිලා ඉන්න අයට තමයි එහෙම සුවයක් ලැබෙන්නේ. එයින් පේනවා භෞතික බලයෙන් පමණක් අපේ ලිඩ රෝග කායික ලිඩ රෝගත් මානසික ලිඩ රෝගත් සුව කරගන්න බෑ. ඒකට අධ්‍යාත්මික බලයක් අවශ්‍යයි. ඒ ලොකුම අධ්‍යාත්මික බලය ලැබෙන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් කොරෝනා වෛරසය තුළ තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ද්වේෂය, තරහ, මිනිමරු හිංසන චෛතසික ස්වරූපය තියෙන්නේ. ඒ කොරෝනා වෛරසයට පුළුවන් මිනි මරන්න. අන්නේ වගේ දරුණ චිත්ත ස්වරූපයක් තියෙනවා. අන්නේ චිත්ත ස්වරූපයේ බලයෙන් තමයි ඒ කොරෝනා වෛරසයේ බැඳුනහම කෙනෙකුට හානියක් සිද්ධ වෙන්නේ. ඒ වුණාට විද්‍යාත්මකව වුණත් අපිට පැහැදිලි වෙනවා, තර්කානුකූලව පැහැදිලි වෙනවා තමා තුළ ඒ වෛරී ද්වේෂ සාගත, ක්‍රෝධ සාගත ප්‍රචණ්ඩ ගතිය පිළිගන්න පුළුවන් සංඛ්‍යාතයක් ෆ්‍රීකවන්සි එකක් තමන්ගේ හිතේ නැන්නා. තමන්ගේ හිතේ තියෙන මෛත්‍රිය නම්, කරුණාව නම්, දයාව නම්, සෙනහස නම්, සතුට නම්, ඒ චිත්ත බලයේ ශක්තිය උරා ගන්නවා අංශේ ශක්තියක් වශයෙන් අපේ මනෝකායට හෝරා කියලා කියන එකට. එතකොට අපි මෛත්‍රී චිත්තයෙන් ඉන්නකොට අපි වඩා වටා විශාල ප්‍රතිශක්ති, අධ්‍යාත්මික ප්‍රතිශක්ති වලල්ලක් හැදෙනවා අපි ආරක්ෂා කරන. ඒකයි මෛත්‍රිය තියෙනවා නම් සර්පෙක් දෂ්ට කරලා විසුරා ගන්න ඇඟට. නාස්ස අග්ගින්වා විසංවා කමති. අර ෆයෝගී කෙනෙක් කෙනා ගිනි ගොඩක් වල බුදියා ගත්තත් එයාව ගින්දරින් පිච්චෙන්නේ නැහැ. එයා ගින්දට මෛත්‍රී කරනවා, ආදරය කරනවා, කරුණාව දක්වනවා. බුදුහාදු අවුරුදු 2600 ගණනක ඉස්සෙල්ලා මෙත්තන් සංසිද්ධි සූත්‍රයේ දේශනා කරලා තියෙන ඔය විද්‍යාත්මක සත්‍ය. ඒ එක පැහැදිලි වෙනවා අපිට. ඒ අපේ හිතේ තියෙන පවිත්‍රත්වය. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ හැම බුදුරෙක්ම ලෝකයාට කරන අනුශාසනා තමයි සචිත්ත පරියෝදපනං හේතම් බුද්ධාන් ශාසනං කියන ගාථා පාඨයෙන් කියවේ. යහපත් චිතක්, හිත යහපත් කර ගැනීම. අයාපත් අදහස්, හිංසා ක්‍රෝධ වෛරවලින් තුර මෛත්‍රීන් කරුණාවෙන් යුක්ත චිත්ත ස්වරූපයක් තියෙනවනේ. අන්න එතකොට තමයි අපිට ඖෂධවල තියෙන ප්‍රතිශක්තිය උරා ගන්න පුළුවන් ශරීරයට. හැබැයි බටහිර ලෝකයේ තියෙන්නේ කෘත්‍රිම ඖෂධ, ප්‍රතිශක්ති ජනක කෘත්‍රිම ඖෂධ. ඊට වඩා වැදගත් ස්වභාවික ඖෂධ තියෙන රටක් තමයි ලංකාව.
ලංකාවේ හැම ශාකයක්ම කිසියම් රෝගයකට ඖෂධයක්. ජීවකගේ අන්තිම පරීක්ෂණයේදී ජාන්දර කයිට ජක්සන් වෛද්‍යවරයා ගුරුවරයා කිව්වේ මොකද්ද? හතර දික් භාගයකට ගිහිල්ලා බෙහෙතර ගන්න නැති පැලැටියක් හොයන්න කියලා. ඇහිලා ගුරුවරයාට කිව්වේ මොකද්ද? අනේ එහෙම කිසිම පැලැටියක් මට හම්බුන්නේ නැහැ නේ කියලා. එයා විභාගයෙන් සමත්. ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ මහ පොළවේ හැදෙන හැම ශාකයකම කිසියම් රෝගයකට ප්‍රතිශක්තිය තියෙනවා. දැන් නයි මුගටි පොරවලදී මුගටියාට දෂ්ට කරනවා නයා ඇඟට විසයි. මුගටියා දුවල ගිහිල්ලා යාගේ ඉවට දැන්නා මෙන්න මේ පැලෑටිය කෑවොත් මගේ ඇඟේ විස නැති වෙනවා කියලා. හොඳම උදාහරණය තමා බලන්නුන්ට එළිය හැදුනාම විදවහතුරු ගන්න නැහැ, කාගුවක් කියලා නැහැ. ඒගොල්ලෝ හොයාගෙන යනවා කුප්ප මිනිය පැලයක්. ඒක ගලවල ඒක මුල හපනවා. සත්තුන්ට ඉවකින් ගයි දැන්නා මෙන්න මේ සාක වලින් මෙන්න මේ රෝගේ සුව කරගන්න පුළුවන් කියලා. අපිට වැදගත් දෙයක් තියෙනවා. ඒ සාක වලින් අපිට නොයෙක් ප්‍රතිශක්ති ලැබෙන දේවල් තියෙනවා. අපේ ආහාරවල බහුල වශයෙන් තියෙන ප්‍රතිශක්තියන්නේ ආහාර වර්ග. සූදුරු, කොත්තමල්ලි, ඉඟුරු, කිප්පිලි, ඉඟුරු පියලි, සාදික්කා, එනසාල්, කරාබුනැටි, ඒවා ප්‍රතිශක්ති ජනක ඖෂධ. අද ඉංගලන්තේ ඇමරිකාවේ සුපර් මාකට් වල පවා එයා කුඩු කලේ උගන්වනවා. උගන්වන්න තියෙනවා කුඩු කරපු මිරිස්, කුඩු කරපු ගම්මිරිස්, කුඩු කරපු සුදුළුණු, කුඩු කරපු එනසාල්, කුඩු කරපු කඩාර්බනේටි, කුඩු කරපු සාදික්කා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන විෂක්තියක ඖෂධයක් වෙන දෙහි බමකරල් විකිනවා. අද දෙකෙමින් දන්නවා ඒ වේ තියෙන ප්‍රතිශක්තිය වටිනාකම පාරිභෝගික. ඒ මොන ඖෂධ තිබුණා දැන් මං කලින් කිව්වා කිසිම කොරෝනා වසංගතයක් තනිකරවම ශක්තිමත් නැහැ. සියලුසියක් ප්‍රතිශක්තිය දෙන්න අධ්‍යාත්මික ප්‍රතිශක්තියත් අවශ්‍යයි. මං කලින් කිව්වා චාර්ස් කුමාරයාට ලෙඩ ඉක්මනින් සනීප වුණේ මුතුන් හිමි රජකම් වල වැඩ බලාගෙන චාර්ස් කුමාරයා අගමැති බෙන් ජොන්සන් එවගේම ට්‍රම්ප් ජනාධිපතිතුමා ඉක්මනින් රෝග සුව කරගත්තේ එකක් ආත්ම විශ්වාසය. ඊළඟට ඒගොල්ලෝ එකට බය නැහැ, සතුටින් ඉන්නවා. ඕක තමා ආරෝග්‍ය පරමාලාභා කියන ආරෝග්‍ය ප්‍රතිලාභයක් ලබන්නේ නම් සන්තුට්ටි කියන පරම ධනිය තියෙන්නත් ඕනේ, ආත්ම විශ්වාසය කියන පරම ඥාතිය ඉන්නත් ඕනේ. ඒ පැහැදිලි වෙනවා තමා ගාව මෛත්‍රිය, කරුණාව, දයාව තියෙනවා නම් තව කිසි කෙනෙකුට හිංසාවක්, පීඩාවක් කරන විහිංසා චිත්තයක් වැඩ කරන්නේ නැන්න, නපුරුකමක් නැන්න. නපුරු පුරා වසංගතයට පුළුවන් කමක් නැත මන්ට හානියක් කරන්න. මොකද ඒ කොරෝනා වසංගතයේ තියෙන සංඛ්‍යාතයට වෙනස් සංඛ්‍යාතයක් තමා ගව තියෙන. දැන් එක මොබයිල් එකකින් තව මොබයිල් එකට කතා කරන්න පුළුවන් යන ඒ දෙකම එකම සංඛ්‍යාතයෙන් වැඩ කරනකොට
ෆ්‍රීකවන්සි එක වැඩ කරනකොට කම්පන ප්‍රමාණය එක නම් ඒක නිසා කොරෝනාවේ තියෙන ප්‍රචණ්ඩ මිනිමරු සාහසික දේශාගත ක්‍රෝධ සාගත ඊර්ෂ්‍යා සාගත ශක්තියට ප්‍රතිශක්තියක් ඇති කරන මෛත්‍රිය කරුණා දයාව ආත්ම විශ්වාසය සතුට අපේ හිතේ තියෙනවා නම් අපේ ශරීරයේ වටා තියෙන ඕරාව කියන මනෝකාය ඒ ශක්තියෙන් පිරෙනවා. එතකොට මහා බලකොටුවක් වගේ අපේ ශරීරය ඒ ශක්තියෙන් ආවරණය වෙලා ආරක්ෂා වෙනවා. මේක විශ්වාසය උඩ කරන දෙයක් නෙවෙයි, අත්හදා බලන්න පුළුවන් දෙයක්. සාන්දිටිකයි තමන්ට දැක් ගන්න පුළුවන්, අත්දැක් ගන්න පුළුවන්. ඒ වගේම නිරීක්ෂණය කළා, පරීක්ෂණය කළා, නිගමයකට එළවෙන්න පුළුවන්. ඒ මැරිච්ච අයගේ තිබිච්ච මානසිකත්වය මෙහෙමයි, ඒ හැදිලා වැඩිදුරුච්ච අයගේ මානසිකත්වය මෙහෙමයි, ඒ අසුව වෙච්ච අයගේ මානසිකත්වය මෙහෙමයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අධ්‍යාත්මික ප්‍රශක්තිය කියන එක වයසෙන් වැඩි වුණයි කියලා අඩුවෙන්නේ නැහැ, සමහිත වැඩි වෙන්න පුළුවන් අධ්‍යාත්මික බලය. ඒ නිසා වයසක කෙනෙකුට වුණත් මෛත්‍රී චිත්තය, කාරුණික චිත්තය, අවිහිංසා චිත්තය, සන්තුට්ටි කියන චිත්ත ස්වරූපය තියෙනවා නම් ඉතා ප්‍රබල ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිය තමාගේ ඕරාවට කැවෙනවා. එයින් තමන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ බව තමා පැහැදිලි වෙන්නේ අර මං කලින් සඳහන් කළ මහා පිළිපතේන මෙත්තානි සංස සූත්‍රයේ එන ප්‍රකාශයෙන්. නාස්ස අග්ගින්වා විසංවා කමති. මෛත්‍රී චිත්තේ වඩින කෙනාට කිසිම විසකින් හානියක් වෙන්නේ නැහැ. වාකෑවත් නැරෙන්නේ නැහැ. ඒක උරා ගන්න නැහැ. මෛත්‍රී විතරක් නෙවෙයි, මෛත්‍රී තියෙනකොට ඇති වෙනවා ආත්ම විශ්වාසයක්. ඒ ප්‍රතිශක්තිය තියෙන බව මගෙන් කාටවත් හානියක් වෙලා නැහැ. ඒක සත්‍ය ක්‍රියාවක්. මගෙන් කාටියක් හානියක් වෙලා නැහැ. ඒ නිසා මට මේකෙන් හානියක් වෙන්නේ නැහැ කියන විශ්වාසයක් තියෙනවා. ඒ සඳහා බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන්ට හොඳ වුණේ. ඇමරිකාන් ජනාධිපති ට්‍රම්ප්ට හොඳ වුණේ කොරෝනා. ඔටුන් නෙමි චාල්ස් කුමාරයට බ්‍රිතාන්‍ය කොරෝනා හොඳ වුණේ. ඒ ඇත්ත තුළ ආත්ම විශ්වාසයක් තිබුණා. ඒ ඇයි නපුරු නෙවෙයි, ඒ ඇයි දරුණු අය නෙවෙයි, ඒ ඇයි ක්‍රෝධයෙන් පෙළෙන අය නෙවෙයි, අනුන්ට යහපත කරන මෛත්‍රී චිත්තෙන් වැඩ කරන අය. ඒ අය නොදැනුවත් ඒ අයගේ ලෙඩ රෝග සුව වෙන්න උදව් කරලා තියෙන්නේ ඒ අයගේ මෛත්‍රී චිත්ත ස්වරූපය. බෞද්ධ වෙන්න ඕනම නෑ මෛත්‍රී චිත්ත ස්වරූපය වර්ධනය කරන්න. ඒ නිසා මෛත්‍රිය තමා අපිට තියෙන ප්‍රබලම ප්‍රතිශක්ති ජනක ඖෂධය. ඒක අධ්‍යාත්මික ඖෂධයක්. ඒ අධ්‍යාත්මික ඖෂධය
භෞතික ඖෂධයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ භෞතික රෝග දුරු කරන්නත් ඒක උපකාරවත් වෙනවා. නාලාගිරි ඇතා රාබීල විරිවැල මත් වෙලා හින්දුලින් ඇල්ලා කුපිත කළා බුදුහාඳුර මරන්නයි කියලා ආවා. බුදුහාඳුර කරුණාවෙන් කතා කළාම අය කරුණාවට මෛත්‍රියට වශී වුණා. අන්නේ වගේ අපිට අපේ හිතේ සැබෑ මෛත්‍රිය කොරෝනා විස බීජී තියෙන් නපුරකම වුණත් දමනය කරන්න පුළුවන්කම තියෙනවා. නයින්ව දමනය කරන්න පුළුවන්. මං දන්නවා ඉස්සර ගම්මල අම්මලා ඒ ගේ ඉස්සරහට එහිලා නයෙක් පිළි පුප්පනකොට වෙලි ගහන්නේ නැහැ, මොකක්වත් ගහන්නේ නැහැ. අනේ නයි හාමි මේ ගෙදර නොදරුව ඉන්නවා උන් දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ හිරියරයක් කරන්න පුළුවන්, අනේ කරුණා කරලා යන්න කියලා කියනවා. නයාට තේරෙනවා. ඒ අම්මගේ තියෙන අම්මකමේ කාරුණික වචනේ බලේ නයාට බලපානවා. නාලාගිරිය ඇතර බලපෑවේ. අර පොඩි බිම් වැටිච්ච පොඩි ළමයෙක් පාගල මරන්න හදනකොට කතා කරලා පුතා මෙහෙ ඉන්න, ඔයා ඉුවේ ඔය ළමයා මරන්න නෙවෙයි මම මරන්නේ මෙහාට එන්න කියලා. ඒ වචන තුනේ මහා කරුණාව, ඒ කරුණාවට දමනෙ වුණා. ඒ මෛත්‍රියේ දමනෙ වුණා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ තියෙන ලොකුම බලය තමයි මෛත්‍රිය. ඒ වගේම අපතුලත් තියෙන ලොකුම බලය තමයි මෛත්‍රිය. ඒ සඳහා බෞද්ධම් වෙන්න ඕනේ. අනුන්ට යහපත පතන, අනුන්ට යහපත කරන චේතනාව. බ්‍රිතාන්‍ය අගමැති උචාචාර්ය පත්තුනි අනුන්ට යහපත කරන චේතනාව යුක්ත කෙනෙක් නිසා. චාස් කුමාරයා තුල තියෙන අනුන්ට යහපත කරන චේතනය. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නැහැ ඒගොල්ලන් සිත්වල. ට්‍රම්ප් ජනාධිපතිතුමා තුලත් එහෙම දෙයක් තියෙනවා කියලා කියන්න බෑ. ඔය තත්ත්වයට පත් වෙන්නේ අනුන්ට යහපත කරන්න. ඒ අනුන්ට යහපත කරන මෛත්‍රී චිත්තය තියෙනකොට කොරෝනා වගේ දරුණු අසංගතයකින්වත් හානියක් කරන්න බැරි ප්‍රතිශක්තියක් කායිකවත් මානසිකවත් ඇති වෙනවා. ඒක මං කිව්වට පිළිගන්න ඕනේ නැහැ. තමාට අත්හදා බලන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී චිත්තය තියෙනකොට තමන් කොච්චර නිරෝගී වෙනවද කියන එක. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර තියෙනකොට තමන් කොයි විදිහට ලිඩ වෙනවද කියලා. හරි ඉක්මනට තරහයන පොඩි දිල තරහයන කේන්තියෙන් වැඩ කරන අයට තමයි හරි ඉක්මනට ඔය ඩයබටික් කියලා ලිලු ගහදෙන් සීනි හැදෙන් ඇඟි ඒක විද්‍යානුකූල ඔප්පෙලා තියෙනවා. සතෙක් වුණත් ඇඟට පනින්නේ ඒ සතාට බය වෙලා, ඒ බය කියලා කියන්නේ තද බල ද්වේෂ සිතක්. එක විනාශ කරන එක පැනල දුවන්න. ඒක ඇතිවිච්ච ගමන් අර ලයින් ග්‍රන්තියේ ශ්‍රාවයක් කරුණා ලේවල්ට ඇඟට ශක්තිය දෙන්න එක සටන් කරන එක පැනල දුවන්න කියලා. ඒකට කියන්නේ ෆයිට් ඕ ෆ්‍රයිට් හෝමොන් කියලා කියන්නේ. අර සතාට ඒකේ ගඳ දැනෙනවා, දැනලා තමයි පණින්නේ. ඔය කැලේ භාවනා කරන තාපසයන්ව යෝගාවචරයන්ට කොටිවාසුන්ගේ සර්පයන්ගේ හානියක් වෙන්නේ නැහැ කවදක්වත්. ඒ මොකද සත්‍යයට මෛත්‍රිය කරන හින්ද. ඒ නිසා අපට කොරෝනා එන්න තිබුණට විතරක් මදි. අප තුළ අධ්‍යාත්මික වශයෙන් මෛත්‍රී කරුණාගත සාගත චිත්ත ශක්තිය වර්ධනය වෙන්න ඕනේ. එයින් ආත්ම විශ්වාසය ඇති වෙන්න ඕනේ.
ඒ ආත්ම විශ්වාසය නිසා ලොකු සතරක් විතරද වෙන්නවන. මේ ලෙඩේ මට හැදෙන්නේ නැහැ කියන විශ්වාසය. ඔහුට කියනවා ෆේතිරික භක්තිය නිසා ඇති වෙන සුවපත් වීම. ඒ ෆේතිරික ක්‍රමය තමයි ලංකාවේ ලක්ෂ ගණන් එක වෙලාවට සුවපත් කරන බලයක් තියෙන දිගුරු කුමාර මහතා පාවිච්චි කරන්නේ. ඒ ඇති වෙන විශේෂක්තිය බලයක්. විශේෂක්තිය තියෙන මාර බලයක් තියෙන බුද්ධ බලයක් තියෙනවා. සාතන් බලයක් තියෙන තරු බලධාරී දේව බලයක් තියෙනවා. අල්ලා බලයක් තියෙන යක්ෂයාගේ බලයක් තියෙනවා. ඒ විශේෂක්තිය ලක්ෂණ. අපි ඒ දිව්‍යම යහපත්ම ශක්තිය පාවිච්චි කරනවා නම් අන්නේ යහපත් ශක්තිය ඇති කරන ධර්මතාවට තමයි දේව ධර්ම කියලා කියන්නේ. වැරද්ද රකමැති. වැරද්ද කරන්නේ බැරි හිත පස්සට පයින්නවා. ලැජ්ජා බය දෙක. ඒවා දේව ධර්ම. ඒවා ඇඟේ තියෙන දේව ශක්තිය. වෙරිජිකින් කියනවා නම් කාටවත් හිංසාවක් පීඩාවක් නොකරන විදිය. මෛත්‍රී කරුණා අසාගත චිත්තයක් තියෙනවන. ඒකම අපිට ප්‍රබල ප්‍රජශක්තියක් බවට පත් වෙනවා. කොරෝනා එන්නති ගත්තර කමක් නෑ එන්නති විතරක් මදි. ඔය අධ්‍යාත්මක ශක්තිය නැත්නම් එන්නති තිබුණට හැදෙන්න පුළුවන්. ඒ වෛද්‍යවරුම කියනවා 100ට 5කට හැදෙන්න පුළුවන් 10කට හැදෙන්න පුළුවන් 20කට හැදෙන්න පුළුවන් එක එක බෙහෙත්වල. සියලුසියක් විශ්වාස කිසිම බෙහෙතක් නැහැ. කිසිම ඖෂධයක් නැහැ. බෙහෙත්වලින් භෞතික බලයක් ලබන්න නම් ඒ භෞතික බලය පත්‍යං වෙන්න ඕනේ. ඒ භෞතික බලය පත්‍යං වෙන්න නම් ඒක පත්‍යං කරගන්න පුළුවන් අධ්‍යාත්මික ශක්තියක් තියෙන්න ඕනේ. මෛත්‍රිය, කරුණාව, දයාව හිතේ තියෙන්න ඕනේ. සතුට හිතේ තියෙන්න ඕනේ. අන්න එතකොටයි කායික මානසික දයාකාරයම නිරෝගී සුවපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ සඳහා බෞද්ධයෙක් වීම, බෞද්ධ ලේබල් ගහ ගැනීම අත්‍යවශ්‍යම නැහැ. ඕනම කෙනෙකුට ඒ තත්ත්වය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා.